මෙම දිනවල ඔබ හිරු බැස යාමෙන් පසු රාත්‍රී අහසේ පසු දින නැවතත් හිරු නැග එනතුරු ඒ කියන්නේ සම්පූර්ණ රාත්‍රී කාලය පුරාම දර්ශනය වන ඉතාමත් දීප්තිමත් අභ්‍යවකාශ වස්තුවක් නිරීක්ෂණය කර ඇති ඒ වගේම ඔබ කල්පනා කරලා ඇති මෙම අතිශය දීප්තිමත් අභ්‍යවකාශ වස්තුවක් කුමක් විය හැකිද යන්න එම අභ්‍යවකාශ වස්තුව වෙන කිසිවක් නොව සෞරක්‍රා මණ්ඩලයේ තිබෙන විශාලතම ග්‍රහලෝක වන ග්‍රහස්පති ග්‍රහයයි මෙලෙස බ්‍රහස්පති ග්‍රහය ඉතාමත් දීප්තිමත්ව අපට දර්ශනය වීමට හේතු වී තිබෙන්නේ දශක 6කට ඒ කියන්නේ අවුරුදු 60කට පමණ පසුව බ්‍රහස්පති ග්‍රහය පෘථුවියට ළඟින්ම පිහිටන අවස්ථාව මෙම දිනවල උදා වී තිබීමයි එයට අනුව බ්‍රහස්පති ග්‍රහය පෘථුවියට ආසන්නතම වන්නේ හෙට ඒ කියන්නේ 2022 සැප්තැම්බර් 26 වනදායි මෙම අවස්ථාවේදී පෘථුවිය සහ බ්‍රහස්පති ග්‍රහය සූර්යයාගේ එකම පස පිහිටන අතර එවිට බ්‍රහස්පති සහ පෘථුවිය අතර ඇති දුර කිලෝමීටර් මිලියන 587ක් පමණයි මෙලෙස බ්‍රහස්පති ග්‍රහය වෙන අවස්ථාවන්හිදී නොසිටින ආකාරයට පෘථුවියට ආසන්නව තිබෙන නිසා තමයි එය මෙම දිනවල රාත්‍රී කාලයේ ඉතාමත් දීප්තිමත්ව ඉස්වන්නේ බ්‍රහස්පති ග්‍රහය පෘථුවියේ සිට දුරින්ම ඇති අවස්ථාවේ එයට ඇති දුර කිලෝමීටර් මිලියන 960ක් පමණ වනවා ඒ කියන්නේ හෙට දින බ්‍රහස්පති ග්‍රහය සහ පෘථුවිය අතර ඇති දුරමින් දෙගුණයක් පමණ. ඒ වගේම මීට පෙර බ්‍රහස්පති ග්‍රහය මෙලෙස පෘථුවියට ඉතාමත් ආසන්න වූයේ මීට වසර 59කට පෙර 1963 වසරේදී. එනිසා මිනිසකගේ ජීවිත කාලයේ එක් වරක් පමණ උදාවන මෙම අවස්ථාව එනම් බ්‍රහස්පති ග්‍රහය පෘථුවියට ඉතාමත් ආසන්න වීම ඔබ සියලු දෙනාම නිරීක්ෂණය කිරීමට උත්සාහ කරාවියයි මම බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට බලමු හෙට දින බ්‍රහස්පති ග්‍රහයාව නිරීක්ෂණය කරන්නේ කොහොමද කියලා. හෙට සහ මෙම දිනවල සෑම දවසකම බටහිර දිගින් හිරු බැස යාමත් සමග නැගෙනහිර අහසේ බ්‍රහස්පති ග්‍රහයා දර්ශනය වනවා. ඉන් අනතුරුව රාත්‍රී කාලය පුරාම නැගෙනහිර අහසේ සිට බටහිර දෙසට ගමන් කරන බ්‍රහස්පති ග්‍රහයා පසු දින හිරු නැගීමත් සමග බටහිර දෙසින් නොපෙනී යනවා. එනිසා හෙට දින රාත්‍රී කාලයේ ඕනෑම වෙලාවක අපිට බ්‍රහස්පති ග්‍රහයා නිරීක්ෂණය කිරීමට පුළුවන්. මේ දැක්වෙන්නේ හෙට දින රාත්‍රී 11ට පමණ අහසේ ඉතාමත් ඉහළින් බ්‍රහස්පති ග්‍රහය දර්ශනය වන අයුරුයි. මෙම අවස්ථාවේ බ්‍රහස්පති ග්‍රහය අහසේ ඉහළින් ඇති නිසා ගොඩනැගිලි හෝ ගස් වැනි බාධක වලින් අවහිර වීමකින් තොරවම අපිට බ්‍රහස්පති ග්‍රහය ඉතාමත් හොඳින් නිරීක්ෂණය කිරීමට පුළුවන්. විද්‍යාඥයන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම අවස්ථාවේදී බ්‍රහස්පති ග්‍රහය පෘථුවියට ඉතාමත් ආසන්නව ඇති නිසා හොඳ බයිනකියුලර් එකක් හෝ සාමාන්‍ය ප්‍රමාණයේ දුරේක්ෂයක් භාවිත කර බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් පවා නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවයි. ඒ වගේම ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ නිරීක්ෂණ තත්ත්වයන් ඉතාමත් හොඳින් තිබේ නම් සමහර විට බ්‍රහස්පති ග්‍රහයාගේ මධ්‍යයේ ඇති වලාකුළු ස්තරයන් සහ බ්‍රහස්පති ග්‍රහයාගේ රතු ලපය පවා මෙම අවස්ථාවේදී දැක ගැනීමට හැකිවනු ඇති බවයි. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා හෙට දින ඔබ සියලු දෙනා මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන බ්‍රහස්පති ග්‍රහයාව නිරීක්ෂණය කරයි කියලා. අවසානයේට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් ලබාගත් බ්‍රහස්පති ග්‍රහයාගේ නවතම ඡායාරූපය බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ ජූනෝ යානයෙන් ලබාගත් බ්‍රහස්පතිගේ ඡායාරූප බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.